निरीय मिनिसुन रटट हंदुन्वा दिने रूपमे अडुहोराव समुर्दि उदाने आयुवान शुभ संध्या वक्कोबट समुर्दि संवर्धन दिपार्तमेंतुए अनुग्रहे नदत समुर्दि उदाने ओब हमुवान्ने මේ අසීරු අවස්ථාවේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාව පුරාම විවිධ වැඩසටහන් මේ අසීරුතාවය මගහරවා ගැනීම සඳහා ඉටු කරමින් පවතින බව ඔබ හොඳින්ම දන්නවා. විශේෂයෙන් අලබතල මඤ්ඤොක්කා වගා කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය දැන් ආරම්භ කර තිබෙන්නේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින්. විශේෂයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ භූමි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්‍රිත භූමිය වගේම සමෘද්ධියේ වටා තමන්ගේ ජීවිතය කැප කරමින් ක්‍රියාත්මක වන සමෘද්ධි නිලධාරීන්ගේ නිවාස ආශ්‍රිත ගෙවතු සහ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ගෙවතු මේ සියල්ලම මේ කඩිනම් ව්‍යාපෘතියේ කොටසක් බවට දැන් පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ වගේම දේශීය අල වර්ග සංරක්ෂණය කිරීමේ දෙවන්ත වැඩසටහනකුත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථාන භූමියේ ප්‍රයෝජනට ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ සමෘද්ධි ජීවනෝපාය අංශයේ මුල් ප්‍රතිපාදන මත මේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථකව දැන් සිදු කරමින් පවතිනවා. දැනට හඳුනාගත් දේශීය අල වර්ග 40ක් පමණ මේ අනුව සංරක්ෂණය කරන්නට ව්‍යාප්ත කරන්නට වැඩසටහන් පෙළින් පෙළට ඉටු කරමින් පවතිනවා. විශේෂයෙන් අල වර්ග 25ක් පමණ සංරක්ෂණය කර කඩිනම් ලෙස වගා කිරීම මෙහි ප්‍රධානම බලාපොරොත්තුවක් බවට පත්ව තිබෙනවා. महानूर गलह निलंब पुहनु मध्यस्थान भूमि ये वगेम मे वेडसराने बलंगुड समनल पुहनु मध्यस्थाने सह त्रिकुणामले निलावले पुहनु मध्यस्थाने आश्रित खडिनाम लेस मे वेडसराने देन इटु केरमिन पवदिना इदिन अपि ओबट आराधना करनवा ओबे निवसत ओबे वगा भूमियक बवट परिवर्तने करगन ओबे गेवत्त ओबे आर्थिकेट यम पिटिवहलक लबेन स्थानयक बवट पत् करगिन समृद्धिये वटा तमनगे जीविते पोहोसत् करगन्नट मे माहंगे संकल्पे समग अत्वल बेदगन्नट ඔබත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්වෙමින් රටේ හෙට දවස වෙනුවෙන් අද දවසේ ඔබේ කැපවීම ලබා දෙමින් රටේ ආර්ථිකයේ ඉහළට ඔසවා තබන්න දායක වෙන්නට ඔබට අප ආරාධනා කරනවා. මෙන්න සමෘද්ධි දානේ අද වැඩසටහන් පෙළ ගැස්ම. නිත්මි ඩිසයින් සහ ටේලර් ෂොප් ආයතනයේ පවත්වාගෙන යන බුලත් සිංහල මහගම පොලේගොඩ GM චන්ද්‍රලතා මහත්මිය සහ ඇගේ පුතුණුවන් පතිරණගේ රෝෂන් නුවන් මහත්මයා අද ඔබට තමන්ගේ අත්දැකීම කියන්නට සෝදානම්. සමෘද්ධියේ වටා තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට මාහැඟි පියවර තැබුව ආකාරය පිළිබඳව අනුෂා සිරිවර්ධන මහත්මිය කලමනාකරතුමිය සමෘද්ධි බැංකුව මහගම ඇය සමෘද්ධියෙන් ලැබෙන මේ දායකත්වය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. සෞභාග්‍ය නිවාසයක සිහිනය සැබෑ කරගත් නිවාසලාභිනී සුජිතා පීපෙරා අද අපට හමු වනව. ඇයගේ මෑණියන් ශ්‍රීමා අයිරින් ගුණවර්ධන මහත්මියත් සමෘද්ධි සෞභාග්‍ය නිවසක තමන්ගේ අත්දැකීම ඔබට කියන්නට සෝදානම්. සනත් චමින් දලපාත මහත්මයා සමෘද්ධි සංවර්ධන නිලධාරිය තුමන් නැගිනහිර වසම හඳපාංගොඩ සනත් මහත්මයා සෝදානම් ඔබට කියන්නට සමෘද්ධියේ වටා සෞභාග්‍ය නිවාස සිහිනය සැබෑවක් බවට පත් වුණු ආකාරය පිළිබඳව. සමෘද්ධි පුවත් අදත් ලංකාව පුරාම සිදු කරන තවත් විවිධ වූ සංවර්ධනාත්මක සෞ පිළිබඳව ඒ වගේම සමෘද්ධි වගා ක්‍රියාන්විතය පිළිබඳව තොරතුරු ඔබට කියනවා. ඉතින් රැඳෙන්න මේ අනුහුරාවකට ආසන්න කාලය අදත් සමෘද්ධි උදානයත් එක්ක. උදානි අද මුල්ම පොත තමන්ගේ දුරදක්නා නුවණ සමග තම පුතු ව්‍යවසායකෙක් බවට පත් කිරීම සඳහා වෙහෙසුණු දිරිය මාතාවක් පිළිබඳව ඇය GM චන්ද්‍රලතා මහත්මිය පොලේගොඩ මහගම පදිංචි 2005 දී මහගම සමෘද්ධි සමිතියේ සමාජිකත්වයේ ලබා ගන්නා චන්ද්‍රලතා මහත්මිය කුඩා කණ්ඩායමක් සමග එක් වෙලා තම පුතුට ලබා දීම සඳහා ණය මුදලක් ලබා ගන්නවා. ඒ වන විටත් යම් අධ්‍යක්ෂ සමුදායක් සහිතව සිටි ටේලර් වෘත්තියේ යෙදුණු ඉරෝෂන් මහත්මයාට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර දීමේ බලාපොරොත්තුවත් ඇතිව දැන් මහගම පොලේගොඩ නිත්මි ඩිසයින්ස් සහ ටේලර් ෂොප් ලෙස මේ ආයතනය වැඩි වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන් උඩ රට නිලම ඇඳුම් නිර්මාණය සහ ඇඳවීම, කෝට් මැසීම සහ කුලියට සැපීම, ඒ වගේම වෙනත් උත්සව ඇඳුම් නිර්මාණය සහ මැසීම සිදු කරන මහගම පොලේගොඩ අවට ජනතාව තමන්ගේ අවශ්‍යතාවය සඳහා නොපිරිහෙලා ගමන් කරන ස්ථානයක් බවට දැන් මේ ව්‍යාපාරික ස්ථානය පත් වෙලා තිබෙනවා. ඉතින් මෑණියන්ගේ බලාපොරොත්තු ඔස්සේ පියනගු පුතුණුවන්ගේ සාර්ථක ව්‍යාපාරයක් පිළිබඳවයි අද සමෘද්ධි දානේ මේ මුල්ම පොත. මම සම්මුතියට බැඳුනේ 2005. 2005 නම් අපේ 5000 පළුවෙම ගත්තා. ඒක ගෙවලි වෙලා ඊට පස්සේ 10000 15000 එන්න තමයි ගත්තේ. अंतिम पनगन बस लस मल दी व्यापार करगन अरगन दूमी अंतिम समय लस पही लोन
අරගත්තෙ මම. ළමයා ඒ සල්ලි වලින් තමයි මේ විදිහට මේ දිනුව පෙන්ලා දෙන්නේ මට. මට උදව් කරන එයා මට ජීවත් වෙන්නත් ඉදින් මේකෙන් තමයි පුතා හම්බ කරලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ ආයි ලස්ස තුනක් මම ඉතේට තැම්පත් දාලා එයාගේ නමටම ලස්ස දෙකම ආරක් කරන් දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ විදිහට අපි දිනුවලා තියෙන්නේ. බුලත් සිංහල මහගම පොලේගොඩ ස්ථානයේ පවත්වාගෙන යන netmi design tailor shop නවීන ඇඳුම් පැළඳුම් මසානිම කරන ආයතනය 819 ඊ දෙමුද්‍රවත්ත ග්‍රාම නිලධාරි වසමේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ මහගම සමෘද්ධි බැංකුවේ මූල්‍ය අනුග්‍රහය ලබා ගනිමින් පතිරණගේ ඉරෝෂ්ණුවන් මෙම ආයතනය ආරම්භ කරමින් උඩ රට නිලමේ ඇඳුම් සහ කෝට් ඇතුළු උත්සව ඇඳුම් නිර්මාණයේ සිදු කරනු ලබනවා මම ව්‍යාපාරයක් වශයෙන් මම කරන්න ටේලර් ෂොප් එකක් ඒ කියන්නේ කෝට් නිලමේ ඇඳුම් ඒවා තමයි මේ මහ ඇඳුම් මහනවා ඒ කියන්නේ නිලමේ ඇඳුම් අඳනවා මගේ ව්‍යාපාරේ නම තමයි netmi design tailor මේ ව්‍යාපාරේ තියෙන්නේ පොලේගොඩ මහගම සාමාන්‍ය බුලත් සිංහල ඒ මතුගමයි මැද නගරය තමයි මේ පොලේගොඩ මහගම කියන්නේ මගේ මගේ මගෙන් ව්‍යාපාරේ මගේ සේවය ලබා ගන්න ඉන්න පිරිස ගොඩක් මේ අවට තමයි ඉන්නේ අවට ප්‍රධාන ගැලේ මතුගම බුලත් සිංහල ඊට තව දුර ප්‍රදේශ කට්ටියත් ගොඩක් එනවා පිටිගල පැත්තේ එමයි කට්ටිය මේ ව්‍යාපාරය දුවන වෙන්න අපේ අම්මා සමෘද්ධියෙන් තමයි මට මේ ලෝන් එක අරන් දුන්නේ ඕන එක අරගෙන තමයි මේ ව්‍යාපාරය අපි ඉස්සල පොලක් පොඩියට කරගෙන ගියේ මේ ලෝන් එක අරගෙන තමයි මේ ව්‍යාපාරය මේ තත්ත්වෙට මේ ගානට දිනු කරගත්තේ මම මුලින්ම මේ ටෙල් ෂොප් එක වැඩ කෙරුවා වැඩ කළා වෙලා ඊට පස්සේ අවුරුදු තුනක් විතර වැඩ කෙරුවා තුනක් විතර වැඩ කළා මට හිතුණා මේ තනියෙන් ෂොප් එකක් දාන්න ඕනේ කියලා ඊට පස්සේ මම මුලින්ම මේ ෂර්ට් කලිසන් ෂර්ට් තමයි මුලින්ම වහන්න ගත්තේ ඊට පස්සේ හිතුණා මේ බෙදින්න දුම් කරන්න ඕනේ කියලා ඊට පස්සේ මම මේ ෂොප් එකට පොඩක් කිට්ටුව ෂොප් එකක් දාලා තිබුණේ ඊට පස්සේ මේ බෙදින්න දුම් කරන පස්සේ දැන් ප්‍රධාන පාරක් තියෙන ඉපැයි බෙදින් ඇඳුම් කරනවා නම් ජනතාවට ගොඩක් පේන්න ඒ හින්දා ඊට පස්සේ මේ ෂොප් එක අරගෙන තමයි බෙදින්න දුම් කරන්න ගත්තේ වාසේ කෝට් අරගෙන මම තනියෙන් මම මහන්නේ දැන්ට මාගා වැඩ කරන ශේකෝ දෙන්නෙක් ඉන්නවා මම බලාපොරොත්තු වෙන ඉස්සරහට තව ශේකෝ අරගෙන තව මේක තම්බිට වඩා තව දිනු කරගන්න. ඒ වගේම මේ මට ගොඩක් බැංකුවෙන් ගොඩ සහයෝගයක් දුන්නා මේ ව්‍යාපාරේ කරගෙන මේ ගන්න ඒ කියන්නේ ණය ගන්න. ඒ වගේම මේ ගොඩක් දැනට මේ හරිය තියෙන දැනට මගේ තියෙන ෂොප් එක තමයි ලොකු ෂොප් එක ඊට මම ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම කියන්නේ ඇඳුම් නිලමේ ඇඳුම් ඕන මේ හරියට මේ හරිය කොහෙටවත් නැහැ දැන් බුලත් සිංහලවට බුලත් සිංහලයි මතුගමයි අවට එනකොට මේ ෂොප් එකේ තමයි නිලමේ ඇඳුම් සහ කෝට් ගන්න තියෙන්නේ ඉතින් ඇත්තර මේ ණය හම්බුණාන් තමයි මම මේ ෂොප් එක මේ තත්ත්වෙට දිනු කරගත්තේ මුලින්ම මම පොඩියට ෂොප් එක දාලා තිබුණේ දාලා මේ දැන් තමයි මේ තත්ත්වෙට පෙරගෙන යන්නේ සරහට මම බලාපොරොත්තුවක් තියෙනවා තව මේ ලක්ෂ 5 ණය අරගෙන තව ඉස්සරහට ලොකු ණයක් අරගෙන බලාපොරොත්තු වෙනවා ප්‍රධාන නගරයේ තව ශාඛාවක් දාන්න. ඒකෙන් ඇත්තටම බැංකුවේ ලොකු පිටුහලක් වුණා මට ඒකෙන්. 2005 දී සමෘද්ධිය හා එක්වෙමින් GM චන්ද්‍රලතා මහත්මිය ලබාගත් ණය මුදලකින් කුඩාවට ආරම්භ කළ netmi design ආයතනය බුලත් සිංහල ප්‍රදේශයේම නමගිය උත්සව ඇඳුම් නිර්මාණයේ සහ මැසීමේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත් කිරීමට පතිරණගේ ඉරෝෂ් නුවන් සමත් වෙනවා. ඒ සඳහා ඔහුට නිබද සවිය හා ශක්තිය සපයන්නේ මහගම සමෘද්ධි බැංකුවයි. මහගම පොලේගොඩ netmi design සහ tailor shop ආයතනයේ වර්ධනය සඳහා ශක්තිය සැපයුවේ මහගම සමෘද්ධි බැංකුව. ඒ කළමනාකරතුමිය අනුශාසිරි වර්ධන මහත්මිය සෝදානම් ඔබව සමෘද්ධියෙන් පොහොසත් වන ජීවිතය පිළිබඳව දැනුවත් කරනවා. විශේෂයෙන්ම බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ සමෘද්ධි බැංකු සංගම් හතර ගත්තොතින් අති දුෂ්කරම කලාපයක් හැටියට මහගම සමෘද්ධි කලාපය මට හඳුන්වන්න පුළුවන්. සමෘද්ධි ප්‍රතිලාභීන් මේ වන විට 1456ක් ඉන්නවා. විශේෂයෙන්ම කලාපේ ග්‍රාම නිලධාරී කොට්ටාස 15ක් තියෙනවා. ඒ ග්‍රාම නිලධාරී කොට්ටාස 15ම සේවය කරන්න මට ඉන්නේ නිලධාරීන් 9 දෙනයි.
इतर वसम हयम पुरा विशेषेन्म मे अवस्था सिहिपत्कोण बुलासिंह प्रादेशीय लेखंतुम प्रसाद रंगन पेरेरा मेतुम निरंतरेम अपे समृद्धि वेडसटहन समग यतुम संबंध इन्नव अपे समृद्धि बैंक अधीक्षण कटियुत निरंतरेम सिद्धिकरणव यही प्रतिपल खटियट मंगिता कलुतर दिस्त्रिके बैंक पनसाय अतरीन अपे महागम समृद्धि बैंक संगम इदिरियेम सिटिनव पुराप्पाडु वसम हयात तिबुनात महितानि वसम पहलवम बोलनाय नोमेति वसम हेटियट मे वेनिविट दिस्त्रिक्के बोलनाय नोमेति बैंकु अतर इदिरियेम सिटिनवा विशेषयेन्म मे कालवकवानु गत्तोतिन रटे पवतिन तत्त्वयत् एक्क अपे समृद्धि बैंकु संगम वलट विशाल कार्यभारयक् सिदु करन्न वेला तियेनवा मह जनतावट मं हितान्ने रोटेशन क्रमयट कटियुतु करत् मम मगे कार्यमंडलयात् विशेषयेन्म शेष्त्री नदारिन महितान्ने एकट अनुगत वेन्न नैतुव दवस पहम वेडट ऐविल्ला महाजनतावट उपरिम सेवावक् मे वेन विट अपे बैंकु संगमे मगिन् करनवा विशेषयेन्म मे कलापय कुशिकार्मिक कलापयक् हेटियट तमयि मट हंदुन्नन्न पुलुवन् विशेषयेन्म तेवगाव ए वगेम कुरुंदु तमयि प्रधान वशयेन्म तियेन्ने अपि बैंकु संगमे मगिन् नयक् निकुत् करनकोट अनिवार्यम लक्ष्येट वडा वैडी नय मुद्दलक देनवा अनिवार्य मे नय मुद्दल सदा व्यापृतिया अनिवार्यम तिबियेतुई एक प्रधानम हेतु अपे बोलनाय नमतिवीम एक अनिवार्यम व्यापृतिया तीयनकोट ए लादेन नय मुद्दल अपिटायवेनवा विशेषेन्म मे मेनुट मंगतने देदास विसी एक वर्षे जीवनोपाय व्यापृति पनसायक पमन अपिकरला तीयनवा कुरुंदुवग तेवगाव महान मेशीन लबादी लतीयनवा कलापया खेटियत व्यापृति मंगिता बहुमया अपे कलापे तीयनवा इदिरियटमगिनियन पुलवा विशेषेम बैंकु कार्यमंडले शेष कार्यमंडले बहुम सामगी एकमुतुयें मे कटयुतु करगेन यन्न मट लोकु सहयोगयक् लबा देनवा एनिसा मंगिता बैंकु बैंकुवे कटयुतु अपि अरगत्तोत् दिस्त्रिके मंगिताने इदिरियेम सिटिन बैंकुवक् विदिहट अपे महागम समुद्र बैंकुव हंदुन्वन्न पुलुवन् विशेषयेन्म मे अवस्थावेदी सिहिपत् करन्न ओन मट इस्सल हिटपु अपे कलमनाकारतुमा सेनानायक महात्मा एतुमा तमयि मे समुद्र बैंकु संगमे गोडनगुवे एतुमा ए गोडनगपु बैंकुव ए आकारयेन्म नोमेति उनत् ईट वडा पोड्डक् वेडि दियुनु कल्ला मंगिताने मे वेनकोट मे समृद्धि बैंकु दिस्त्रिक्के इदिरियेम सिटिन बैंकुवक् विदिहट अपि पवत्तागेन यनवा इदिरियेदित् अपि अपे बैंकु संगमे मगिन् विशेषयेन्म मे महागम समृद्धि कलापे सिटिन सियलुम महाजनतावट विशेषयेन्म समृद्धि प्रतिलाभेन्ट अडु आदायन लाभेन्ट अपे बैंकुव मगिन् किरियुतु सियलुम ए नय पहसुकम् जीवनोपाय मार्ग अत्रम अपे बैंकु संगमे मगिन् ලබාදීමට කටයුතු කර තිබෙනවා. දිවිය සවිය එඩිය මැදින් දිවිය ඡය ගන්නාහා සමෘද්ධිමත් මිලිසුන්ගේ සෞභාග්‍යයේ මග ලොවට කියන පුවත් සහ විශේෂාංග සංග්‍රහය සමෘද්ධි ඊ පුවත්පත සෑම මාසකම පළමු සහ තුන්වන පතා දා දින යන්නේ අන්තර්ජාලයට මුස්කිරේ www.samurdhiepaper.lk www.samurdhiepaper.com within ho समृद्धि ई पेपर जंगम दूरकथन यदूम बागत कर गनीमें समृद्धि ई पुवत्पत ओबट परिशीलनय कल हकी अभी हम गेम बलापुरुत्व निवास एक सिहिने मे निवास सिहिने सबै कर गनीम उदेसा विविध मट्टमुलदी अपट हकियावन लबेन्नट पुलवान नमुत තිබෙන ආර්ථික ප්‍රශ්න අත්‍යක මේ සිහිනයක් බවට පත්වන තැනක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෞභාග්‍ය නිවාස ව්‍යාපෘතීන් ඒ උදවිය වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ලබා දෙනවා මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුවෙන් ලැබෙන පිටිවහල අතිමහත් හදපාංගුඩ නැගිනහිර වසමේ සුජිතා පී පෙරරා මහත්මියටත් තමන්ගේ නිවාස සිහිනය සැබෑ කරගන්නට සෞභාග්‍ය නිවාස වැඩසටහන යටතේ අවස්ථාව ලැබෙනවා ඒ පිළිබඳ අදහස් දක්වන ඇගේ මෑණියන් ශ්‍රීමා අයිරින් ගුණවර්ධන මහත්මිය
අඳපාන්ගොඩ පන්සල පාර පදිංචි අසරණ වූ කාන්තාවක්ම ඒකේ සුජීකා පෙරේරා එක් දරු මවක් 623 හඳපාන්ගොඩ නැගෙනහිර වසමේ ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අඳපාන්ගොඩ සමෘද්ධි බැංකු බල් ප්‍රදේශයේ වෙසෙන ඇයට සමෘද්ධි සෞභාග්‍ය නිවසක හිමිකාරීත්වය ලැබීමට වාසනාව උදා වනවා මමත් මගේ දුවත් සිටියේ ඉටිකොළ අහුරපු ගේක පොල් අතුස හැවිලි කරලා ඉටිකොළ අහුරලා ඒ ඉන්නකොට දුවට බබා හම් වෙන්නේ ඉතින් දුවගේ මහත්තයා ආව දාලා ගියා ඒ ගියාට පස්සේ ඉතින් අපි දුකසේ ජීවත් වුණා රැකියාවකුත් නැහැ ඉන්දියාප්ප තම්බනවා ආප්ප උයනවා ඒව කරගෙන ඒ ඉන්නකොට සමෘද්ධි ගෙන් ඇහිලා ඉවරලා සනත් මහත්මයායි ප්‍රීතිකා මිසුයි ඇහිලා ඔයගොල්ලන්ට ගෙයක් ලබලා දෙන්න පුළුවන් කියලා හිතන් බලලා ගිහින් හරි ඉක්මනටම අපිට ඉතින් ඒක ඔන්න ඔයගොල්ලන්ට ගේ පාස් වෙලා කියන පණිවිඩයත් අරගෙන ආවා ඊට පස්සේ මේ ඉන්නතරේ ඉතින් දැන් ගේ පාස් වෙලා අපිට නැකතක් බලන්න කියලා වැඩ පටන් ගත්තා ගමේ අයගෙත් සෑහෙන සහයෝගයක් හම්බ වුණා පන්සලිනුත් හාමුදුරුව වහලිට මේ වහලිටම ලී පොල් ලී ටික ලැබලා දුන්නා සනත් මහත්මයා එයාගේ රාජකාරි වේලාවවත් බලන්න නැතුව ඇහිල්ලා ගිහිලා මේ ගස් හොයලා අඩු මුදලට ගස් හොයාගෙන එයාම ගිහින් ඒවා කප්පලා සේරම කළා ඊට පස්සේ ඒවා අපි ලාල් මහත්මයා ඒවා අපිට සේරම නොමිලේ පටවලා දුන්නා මෝලට ප්‍රවාහණය කළා දුන්නා ඊට පස්සේ මේ වසන්ත ලී මෝලට ඒවා ගෙනාවේ ඒගොල්ලන් සත පහක්වත් යන්නේ නැතුව ලී ටික අපිට සේරම ඉරලා දුන්නා ඒවා කළා අපි දැන් ගෙයි වැඩ ඉවර කරගත්තා මාස පහක් වගේ කාලෙකදී ගෙයි වැඩ ටික සේරම ඉවර කළා දුන්නා අපිට මුදලුත් ඒ විදිහටම මේගොල්ලන් ඉවර වෙනකොට ටක් ගාලා ඒ මුදල් ටික අපිට ලබලා දුන්නා ලැබෙන්න තියෙන ඒ නිසා අපිට හරි ඉක්මනින් ඒ ටික කරදරයක් නැතුව වැඩ ඉවර කරගන්න පුළුවන් වුණා බාසුන් නැහැලෙගුණුත් අපිට කොම්පේ අරුණ කියලා වඩු බාසුන් නැහැ කෙනෙක් සෑහෙන්න උදව් කළා වටිනා මුදලක් ගන්න නැතුව ගෙයි වැඩ ටික නිමා කළා ඉතින් දුන්නා ජනවාරි මාසෙ වෙනකොට අපිට ගෙට ගෙවදෙන විදිහට දැන් අපිට නිතරම දැන් සිහි වෙන්නේ දැන් මේ වෙලාවේ අපි මේ ටික කරගත්තෙන් අද අපි කරදරයක් නැතුව ඉන්නවා ඒකට හරි කාලා අපිට උදව් කරපු හැම කෙනෙකුටම පින් දිදී අපි ඉතින් මේකේ සෞභාග්‍ය නිවාස වැඩසටහන සාර්ථකත්වයට පත්වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව වටා එකතු වන සියලු මිනිස් පවුරක් එක්ක ඊට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සමෘද්ධිය වටා ගුණවන ඒ අවට ජනතාව මෙහෙවන සමෘද්ධි සංවර්ධන නිලධාරියතුමා ඔත්තුමිය නැගිනහිර වසම හඳපාංගොඩ සමෘද්ධි සංවර්ධන නිලධාරි සනත් චමින්ද ඇලපාත මහත්මා මේ ඉටු උණු සෞභාග්‍ය නිවාස සිහිනය පිළිබඳව ඔබව දැනුවත් කරන්න සෝදා මම මේ වසමට එනකොට හඳපාන් නැගිනහිර වසමේ සුජිකා පී පෙරේරා මහත්මියගේ නිවස අවලම් තත්ත්වයක තිබුණේ මම අපේ සමුදි කල්මනාකාරතුමියත් සමග සාකච්ඡා කළා සේත සාගාර ප්‍රීතිකා මහත්මියත් එක්කත් කතා කර ඊට පස්සේ පාදිසිලියංගම් කාර්යාලයේ මූලස්ථාන සමිති කළමනාකාරතුමියත් සමග සාකච්ඡා කළා මේ වසමට ලක්ෂ 6ක ආධාරයක් ලබා දෙන්න මේ තුමියන්ට හැකියාවක් ලැබුණා හැකියාව යටතේ මෙතන තියෙන තත්ත්වෙත් අනුව බලනකොට මෙතන ඉන්නේ කාන්තාවම පක්ෂයක් විතරයි ඉන්නේ. ඉතින් ඒ තත්ත්වය අනුව මට ගොඩක් දුරට මේගේ හදන එකේ වැඩ කටයුතු වලට සෑහෙන්න මට මේ බරක් දරන්න වුණා. ඒ කියන්නේ ගස් ටික හොයන තත්ත්වයේ ඉඳලම ගස් ටික හොයන තත්ත්වයේ ඉඳලත් නෙමෙයි ඊට ඉස්සර මේ අච්චුවරමේ ඉඳලා ඊට පස්සේ වැඩිගොඩ දානේ ඒ තත්ත්වයේ ඉඳලම ඒ කටයුතු වලට මට දායක දරන්න වුණා. ඉතින් එහෙම කළා හිටන් ඊට පස්සේ ලී දඬු වෙනකොට
गणे विहार हामुदुरुव पोड़ी हामुदुरुव अपिट वहालेट पोल्गत्तिकल बादुन्ना ए अनुव इट पस्से तव सिरिगात व्यापारिनु मेकट सामान्य धन परित्याग अल्लबादुन्ना ए अनुव इतिं सामान्य इतिं අමාරුකින් මේ නිවත මේ තත්ත්වයට මේ ගොඩනගන්න පුළුවන්කම තිබුණා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. සමෘද්ධි වගා ක්‍රියාන්විතයට සමගාමීව බීජ සහ පැල බෙදා දීම වවුනියාව ප්‍රදේශයේදී පසුගිය දාසේ සිදු කෙරිණ. වවුනියාව දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඔවුන්ගේ නිවසා කාර්යාල පරිසර තුල භෝගමගම සාර්ථකව සිදු කර තිබේ. ඒ ඔවුන්ට ලද කෙටි විරාමයක් අතරතුර සහ පසුගිය දිනවලදී රජයෙන් ප්‍රකාශ කර තිබූ නිවාඩු දින ප්‍රයෝජනයට ගනිමිනි. වවුනියාව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එස් පද්මරංජන් මහත්මියගේ අධීක්ෂණ යටතේ නිලධාරීන් වෙත එළවලු බීජ හා පැල බෙදා දීම පසුගිය දා සිදු කෙරිණි. රට තුල ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධනල්දාරින් ඔවුන්ගේ නිවසා කාර්යාලවල සිදු කර තිබේ. ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 4ක ග්‍රාම නිලධාරී වසම් 102ක මෙම වගා වැඩසටහන ක්‍රියාත්මක කොට තිබේ. වස විස නැති දේශීය භෝග නිෂ්පාදනය සඳහා මෙහිදී විශේෂත්වයක් ගෙන දී තිබේ. පසුගියදා අන්තර්ජාලයට මුදා හැරි සමෘද්ධි ඊ පුවත්පත www.samurdhiepaper.lk හෝ www.samurdhiepaper.com යන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී ඔබට පරිශීලනය කළ හැක. නැතිනම් ඔබේ ජංගම දුරකථනයේ Google Play Store වෙත ප්‍රවේශ වී සමෘද්ධි ඊ-පේපර් ලෙස යොදා මෙම ජංගම දුරකථන යෙදවුම භාගත කිරීමෙන් ඔබට වඩාත් පහසුවෙන් සමෘද්ධි ඊ-පේපර් වෙත ප්‍රවේශ විය හැක. සමෘද්ධි ඊ-පුවත්පත සෑම මාසකම පළමු හා තුන්වෙනි පදාදා නිකුත් වේ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් නිකුත් කරන මෙම ඊ-පුවත්පත සඳහා ලිපි නිර්මාණ ප්‍රවෘත්ති ඡායාරූප හා විශේෂාංග සඳහා ඔබටත් දායක විය හැක. නිලධාරීන්ගේ ප්‍රතිලාභීන්ගේ සහ ප්‍රතිලාභීන්ගේ දරුවන්ගේ නිර්මාණද එක්කල හැකි. ඔබගේ නිර්මාණ යොමු කරන්න අපගේ විද්‍යුත් ලිපිනයට සමෘද්ධි මීඩියා 2020@gmail.com. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාව පුරාම ව්‍යාප්ත විශේෂිත ජාලයක්. මේ ජාලය තුල පවතින තත්වය අනුව කටයුතු කිරීම සඳහා නිසි පොහුනුව තිබෙන නිලධාරී මඩු ලක්ෂයකට විශේෂයෙන් පවතින ආර්ථික රටාව තුල නැතිනම් ආර්ථික ගැටලුකාරී තත්වය තුල මේ දුර දකිමින් කල්තියා හඳුනාගත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ සඳහා විවිධ වැඩසටහන් යෝජනා කරන්නට යෙදුණා. ඒ යටතේ දේශීය අල වර්ග ව්‍යාප්ත කිරීම සහ ඒවා සංරක්ෂණය කිරීමේ වැඩසටහන ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු පුහුණු මධ්‍යස්ථාන වන බලංගොඩ නිල්ලඹ සහ නිලාවිලි මධ්‍යස්ථාන තුල මේ වගා කටයුතු දැන් ලහි ලහි ඉටු කෙරෙමින් පවතිනවා. විශේෂයෙන් දැනට භාවිතයට ගනු ලබන කොස්දෙල් අස්වැන්නේ අතිරික්තය විජලනය කර කල්තබා ගැනීමේ ක්‍රමවේදයන් සැකසීමටත් විදතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිත වේට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවලා තිබෙනවා. ඒ වගේම වගාවට අවශ්‍ය බීජ කිනිති දඬු ආදී බහුල ප්‍රදේශවලින් දුර්ලභ ප්‍රදේශවලට සැපීම සඳහා විශේෂිත වැඩසටහන ක්‍රියාවට නංවලා තිබෙනවා. මේ සඳහා තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන්නේ. මේ සියලු ක්‍රියාවන් ඉටු කරමින් Tamange ගෙවත්ත සාර්ථක ගෙවත්තක් බවට පරිවර්තනය කර තිබෙන සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගෙවතු ඇගීමට ලක් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධි ප්‍රතිලාභී ඔබේ වගාවත් උනන්දු කරවමින් රැක බලා ගන්නට ඒට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙන සිරෙන්නේ. මේ සියලු වැඩසටහන් ලංකාව පුරාම ඉටු කරමින් පවතිනවා. අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ ගෙවත්තත් යම් සාර්ථක ගෙවත්තක් බවට පරිවර්තනය කරගන්නට ඔබේ කාලයෙන් කොටසක් ඒ වෙනුවෙන් වැය කරන්න. ඔබේ ගෙවත්ත ඔබේ ආර්ථිකයට යම් ශක්තියක් සපයන ස්ථානයක් බවට පරිවර්තනය වේවි. ඒ වගේම ඔබේ නිවසියන්ගේ රුචි අරුචිකම් අනුව වගා කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබේවි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාව පුරාම සිදු කරන මෙවැනි තවත් බොහෝ දෑ එළඹෙන සතියේදීත් ඔබට තිළිණ කරන්නට අපි සූදානම් වෙන සිරෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනය ජයග්‍රහී මොහොතක් කරා ගමන් කරන්නට ඔබට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා. එළඹෙන සතියේ අපි යලිත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනා ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.